මම්මි කවිය නම් හොරාගත්තේ මුහුණු පොතේ. මුහුණු පොතේ දැකපු හරි අපූර්ව කවියක්. මේ කවිය ලියලා තියෙන්නේ මාධව කරුණාරත්න කියන තරුණයෙක්. ඉතින් මේ කවිය තිබිච්චේ අපූර්ව අදහස නිසාම ඒක ඔබට ගෙන එන්න මම උත්සාහ ගත්තා. නගී කියා පන් මට ඉඩ නැද්ද හිතේ. හරි අපූර්වම මාතෘකාවකින් තමයි මේ කවිය පටන් අරගෙන තියෙන්නේ. තමාගේ හදවතේ තියෙන ආදරේ නගාට, එහෙම නැත්නම් තමන් ආදරේ කරන ඒ තරුණියට කොහොම කියන්නද? කිව්වොත් ඒ තරුණිය මොනව කියාවිද කියන ප්‍රශ්නික ඉන්න තරුණියෙක්ගේ හරි අපූර්ව පද ගැළපෙන්න තමයි මේ කවිය තියෙන්නේ. ගතින් සිතින් දෙතැනක නැත හමුවන්නේ, නෙතින් නෙත බලා සිටියද නැහැ දන්නේ, සිතින් තුරුළු කර මානුඹ විඳගන්නේ, මතින් නොවේ මා මේ පද ගලපන්නේ. හරි අපූර්වයි නේද? ගතින් සිතින් දෙතැනක නැත හමුවන්නේ නේද? එතකොට මේ කවිය ඇතුළතදී අපට තේරෙනවා මෙතෙන්දි ප්‍රේම කරන්නේ එක පාර්ශවීය විදිහට. මේ තරුණය විතරයි පෙම් කරන්නේ. මේ තරුණය පෙම් කරන වග ඇය දන්නේ නැහැ. තමන් ආදරය කරන කෙනා ලබා ගන්නම ඕන කියලා හිතන සමාජයක තමන්ට ලබා ගන්න බැරි වුණොත් වෙන කිසිම කෙනෙක්ට ලබා ගන්න දෙන්නේ නැහැ කියලා හිතන සමාජයක මේ වගේ තරුණ හදවත් වාසනාවක්. මතින් නොවේ මා මේ පද ගලපන්නේ. සමහර වෙලාවට මත්තලා කටට එන ඕන දෙයක් කියවන ඇත්තත් ඉන්නවා. හැබැයි මම නම් මේ මත්තලා නෙමේ කියන්නේ, මේක මගේ හදවතින්ම දැනෙන දේ. බලමුකෝ ඊළඟට මොකද කියන්නේ කියලා. නගී නුඹේ වත ඇතිරු සිරිබෝමා. දැන් මේ ආදරේ කරන්නේ හරි ලස්සන තරුණියකට කියලා අපට දැනෙනවා නේද? හිතේ සතුට එය මට හිමිවනුකෝමා. මේ ලස්සන තරුණිය තමන්ට හිමිවීම තමයි සතුට. ඉතින් එයා කොහොම හිමි වේවිද? හිතේ ඇති නමුත් පවසනු බේබේමා. මේ ප්‍රේමය හදවතේ තිබුණත් මට ඒක කියා ගන්න බෑ. ඉතින් කියා පන් කැමතිද හමුවීමා. ඉතින් කියා පන්නගේ මාව හමු වෙන්න කැමතිද? හරි අහිංසක ආයාචනයක් තමයි මේ තරුණිය කරන්නේ. දහස් ගණන් ගව් මාලිග සිතින් බැඳන් පහන් පැලට කන්න කැන්දන්නට කරේ තියන්. ප්‍රේම කරන කාලේ තරම් අපි හිනමවන්නේ නෑ වෙන කිසිම කාලයක නේද? අපි හිතින් අපි අපේ ලෝකේ සැරිසරනවා. ඉතින් මේ තරුණයන් දහස් ගණන් ගව් මාලික සිතින් බැඳන් තමන්ගේ ප්‍රේමවන්තියත් එක්ක තමන් ගෙවන ජීවිතය ගැන ලොකෝ හිනමාලිකා තියාගෙන ඉන්නේ. පහන් පැලට කැන්දන්නට කරේ තියන්. පහන් පැලට, පැල පහන්. එතකොට මේ තමන්ගේ පැල වුණත් ඒක මේ තරුණය හරි අපූර්වට දකිනවා. තමන්ට තියෙන උපරිම දේ, තමන්ට තියෙන දේන් උපරිම ඇයව රකින්න සූදානම්. කැන්දන් කරේ තියන්න, ඇව කන් කැන්දන් එනවලු කරේ තියාගෙන බලන්නකෝ ඔහුගේ හිතට දැනෙන ඇය පිළිබඳ ඒ ඇල්ම. හිතේ ඇතත් වෙන බඹරෙකු ගමී ඉඳන්, හිතට උඹේ එපිලලු ටික කලක ඉඳන්, ප්‍රේමය ප්‍රකාශ කරන්නටත් කලින් ඔහුගේ ඒ ප්‍රේමයට මොකද්ද උනේ? ඔහුටත් වඩා කලියෙන් ගමේම බඹරෙක්. ඕ සමහර වෙලාවට ඔහුගේම යාළුවෙක් වෙන්නත් පුළුවන් නේද? ගමේම පිරිමි ළමයෙක්නේ. මේ ප්‍රේමය ප්‍රකාශ කරන්නත් කලියෙන්ම ඇය වෙනත් කෙනෙක් සමඟ සම්බන්ධය පටන් අරන්. මේ වගේ වෙලාවක ඒ තරුණයාගේ පපුවට මොන වගේ වේදනාවක් දැනෙන්නේ නැද්ද?
හිතේ තියෙන පෙම දුරු කරගන්න හිතේ නැතත් අදහසක් එන මුදුකමක් නැතේ. මට වෙලාවකට ඉතන ඕන්නෑ. මං එයා ගැන තියෙන ආදරේ මං ඇත්ත අරගන්න නෑ ඕන්නෑ. මොකටද මං ඇත්ත අරගන්නේ? එයා ගැන මගේ ආදරේ මගේ හිතේ තිබිච්චාවේ. ඒක කාටවත් කරදරයක් නෑනේ. ඔහොම ඔහුගේ හිතත් එක්ක සටන් කරනවා. නැතත් ඉඩක් ගුලිවන්නට උඹේ අතේ. මට කවමදාවත් ඔයාගේ අත ගන්න බැහැ. නගේ කියා පන් මට ඉඩ නැද්ද හිතේ? නගේ කවමදාවත් ඔය හිතේ මං වෙනුවෙන් ඉඩක් නැතිවේවිද? හරි අපූරු කවි සංකල්පනාවක්. ප්‍රේමය කියලා කියන්නේ, ආදරය කියලා කියන්නේ හමුවීමම එක්වීමම නෙමෙයි. බොහෝ වෙලාවට දුරින් ඉඳන් කවමදාවත් ප්‍රකාශ නොකරපු ඒ ආදරේ විඳින මිනිස්සු කොච්චරනං ඇද්ද? මාධව කරුණාරත්න, ඔබට බොහොම ස්තුතියි ඔබේ කවි සිතුවිලි මේ ආකාරයෙන් සහෘද හදවත්වලට දැනුවාට. බොහොම ස්තුතියි.